මම වෛද්‍ය කේ.ආර්. ක්‍රිෂාන් නර්මල් ජනතා බ්‍රහ්මණි මාලේකම් විශේෂයෙන් අද අපි මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවෙයි රටේ දූෂණ වංචා තව තව වැඩි වෙනව නිසා අඩු වෙන්නේ නැහැ එකක් තමයි පළවෙනි එක මේ ගම්පා සනස සමිතියට වෙලා තියෙන අසාධාරණ මේ සම්බන්ධව කලින් දේශපාලක මාතුරු ඒ වගේ ඇමතිවරු මන්ත්‍රීවරු තමයි හොරකම් කරේ රටේ ජනාධිපති අගමැති ඔක්කොම වරු මුන් හොරකම් කරා දැන් බලනකොට රාජ්‍ය නිලධාරීත් මේකට බෑලා ඔක්කොම හොරකම තමයි මොකද ජාත්‍යන්තරයෙන් සම්පූර්ණ මේක එලා දකින්න වාර්තාව තියෙනවා ඉතින් දැන් රාජ්‍ය නිලධාරි පොඩ්ඩක් විශ්වාස කරගෙන ඒක කරාම රාජ්‍ය නිලධාරී තොරවට තමයි කරන්නේ ඊළඟට මාබෙන්ගුවේ ගිහිලා මේ සම්බන්ධව මාබෙන්ගුවේ ඉදිරියේ මිනිස්සු සාමකාමිකව සටනක් කරන්න ගියාම ඒ මිනිස්සුව ත්‍රස්තවාදී වගේ අල්ලගෙන යනවා ඉතින් මිනිස්සුන්ට කොතනවත් මේ ඇත්ත කියන්න බෑ මොකද මාබෙන්ගුත් මේකට වාග් කියන්න ඕනේ මාබෙන්ගුවෙන් තමයි හැමදේම කරන්නේ ජාත්‍යන්තරයෙන් මේ රටට ඉන්වෙස්ට්මන්ට් ගෙනාවොත් ආයෝජන ගෙනාවොත් උන්ගේ කොමිෂන් ඉල්ලනවා කොමිෂන් ඉල්ලලා මාබෙන්ගුවෙන් එලව ගන්න උන් ටික දැන් අපි UK ගවර්න්මන්ට් එකෙන් ఐ බෑන්ක් එකේ කෝටි ගාණක ඉන්වෙස්ට්මන්ට් ගේලලා മന്ത്രിවර ඇමතිවර කීප දෙක කතා කරා ඒ වගේ මාබෙන්ගුත් එක්ක කතා කරා කිසිම එකට උත්තරයක් නැහැ දැන් ජාත්‍යන්තරයිලා මේ රටට උදව් කරන්න ආවට ඒගොල්ලන්ට පයින් ගාලා ඉන්න කොමිෂන් තමයි ඉල්ලන්නේ රාජ්‍ය නිලධාරී ඉල්ලන්නේ පේපර් එක බලනවා මං අමතිතුමාගේ නම කියන්න කැමති නැහැ මේ ෆිනෑන්ස් මිනිස්ටර් කියනකොට අඩුම වශයෙන් MBA හරි කරලා තියෙන්න ඕනේ මේ ඉන්න ෆිනෑන්ස් මිනිස්ටර්ස්ලා ගස්ක නැගපුණු තේමුම් තමයි ඉන්නේ මෙතන කිසිම සුදුසුකමකුත් නැහැ මම බයත් නැ මුන්ට හරිද මේ ෆිනෑන්ස් මිනිස්ටර්ස්ලා මෙහෙම තියාගෙන හරියන්නේ නැහැ සෞඛ්‍ය ඇමති ඉන්නවා මුට්ටි කියලා දානවා කොවිඩ් ලෙඩේ සනීප කරන්න තැඹිලි මතුරුල දාලා හරි ඉන්න කොවිඩ් ලෙඩේ සනීප කරන්න ඉතින් මේ වගේ මේ ආණ්ඩුව මේ මොකද්ද මේ රජය කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වගේ මේ දැන් මේ සනස මේ මේක ඉන්න ලේකම්වරු සභාපතිවරු මෙතන ඉන්නවා නුවරඑළියේ නුවරඑළියේ පළාත් පාලන ආයතනයේ മന്ത്രിවරු අතර දෙනෙක් ඉන්න පක්ෂයක් අපි නුවරඑළිය ගැන හොඳටම දන්නවා මේ ගේම් එකක් දන්නවා නුවරඑළියේ ඔය කියන විදිහට ලක්ෂ පේච් එකක් ටවුන් එකේ ලක්ෂ පේච් එකක් ලක්ෂ 55කට යනවා එතන ඉඳන් උඩ කියන්නේ ටොපාසරිය කියන්නේ ලක්ෂ 20ක් 25කට යන ඒරියා එකක් මේක දා කෝටි 9ක් නෙමෙයි කෝටි 25ක් විතර වටිනවා මේක කෙලින්ම ලොකු ගාණක් මාටියා ගාලා මේක අරගෙන තමයි දැන් අපි අපිට ආරංචි වෙන විදිහට කොමසාරිස්තුමා රට පැනලා ගිල්ලා කියලා තමයි ආරංචි අපි චෙක් කරමු එයාපෝට් එක මොකද වෙලා තියෙන්නේ කියලා ඒ නිසා මේක ඇත්තටම අපිට ආණ්ඩුවට දැනට කියන්නේ මිනිස්සුන්ට කෑ ගන්න ගියොත් ඒකත් වැරදි පිකටින් කරන්න ගියොත් පොලිසියයි මේගොල්ලයි කෙල ගන්නවා කොතන හරි මාබෙන්ගු ඉස්සර දැන් අර ලීසින් ප්‍රශ්නේ ගණන් වැඩි කරනකොට ගණන් වැඩි කරනවා හැම බඩුවම පාන් හරි බනිස් හරි ෆිනෑන්ස් හරි පොලි හරි වැඩි කරනකොට වැඩි කරනවානේ අඩු කරන එක මිනිස්සු අඩු කරාම මිනිස් ජනතාවට මේ අඩු කිරීමක් වෙන්නේ නැහැ ඒක ආණ්ඩ ගියාම මේ මිනිස්සු ඇරස් කරනවා ඉතින් ජනාධිපතිතුමාලා මේ දෙනක ගැන බලන්න ඕනේ මොකද ඔබතුමාලා හිතන්න එපා මෙතනින් සෙල්ලම ඉවර කරන්න පුළුවන් කියලා ඡන්දයක් කියලා කොහොම හරි ඡන්දයක් තියන්න වෙනවා ඡන්දේ තියෙනකොට ඔබතුමාලා රිසල්ට්ස් එක තේරෙයි කොහොමද කියලා ඒ නිසා අපි බොහොම අවංකවම ඉල්ලා සිටින්නේ මෙතුමාලා මේ සම්බන්ධව වැඩි විවෘතව කතා කරා මේ සනස ප්‍රශ්නෙට මේක මේ රාජ්‍ය නිලධාරි කැනඩා මොකද මේ රටේ තියෙන මේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුව එංගලන්ත එයා වගේ ඉන්නෙත් නෑනේ දැන් මාබෙන්ගුවේ ප්‍රශ්න තිබ්බනේ කෝකේ ගේන්න පාය දැන් ඒ වගේ දැන් රාජ්‍ය නිලධාරලා දැන් පුරුදු වෙලා රට පණින්න ගේම් එක දුන්නා රට පෙන්නා එතකොට රට පෙන්නාම ඔක්කොම හරි එම හිතන්නේ එම බෑ මේගොල්ලන්ගේ ඥාතිව හරි මේ තියෙන ඒගොල්ලන්ගේ ඉඩකඩම් හරි මේවට පවර ගන්න ඕනේ පාරගෙන මේකට නීතියෙන් කටයුතු කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ මේක හරි විසඳුමක් මේ සනස ප්‍රශ්නෙට අපිට ලබා දෙන්න ඕනේ කියන එක අරුණෝල ජනතා ප්‍රමණ බොහොම දෙටි පියරක් ගන්නවා කියලා එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැති ඒ වගේ මේ මාබෙන්ගුවේ ඉස්සරහා ගිලා අහිංසක මේ මිනිස්සු ඇත්තටම ඒගොල්ලන්ට කියන්න කෙනෙක් නැහැ මාබෙන්ගුවෙන් තමයි පොලිය වැඩි කරන්නේත් අඩු කරන්නේත් එතුමාලා ගිලා මේ ලීසින් කම්පැනි වලට පට්ට ඔරු ලීසින් කම්පැනි කාර්යයක් කියන්නේ පට්ට ඔරු මොකද රුපියල් 500ක් තිබ්බොත් ඒකට 2500 ගෙවන්න කියනවා මම දැක්ක මී ගම්ුවේ පවුලක්ම මේ වසපොණ්ඩ ගියා බස් එකට අරන් තියෙන ලක්ෂ 20යි ලක්ෂ 80ක් ගෙවන්න කියනවා සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකේ ඒ වගේ මා පට්ට හොරු ඉන්න මේ ලීසින් සමාගම් වල මුන්ට නීතියක් නැහැ හරිද රජෙත් මේ රටේ පාන් හොරකම් කරා නම් ඌට මාසයක් දෙන්නවම බදුල්ලේ උසාවියෙන් දෙනවා හොරකම් කෝටි ගණන් මිලියන් ගණන් උගන්ඩාවට කෙන්නියාවට ගෙනියලා මේ රට කාපුන්ට මේ රටේ කිසිම නීතියෙන් ඉඩක් නැහැ ඉතින් මේකදී මිනිස්සු අරගල කරන එකයි පාරට බයින එකයි සාධාරණයි. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේකට ඕගොල්ලෝ හිතන්න එපා. මීට වඩා මේ ලොකු ගැරුම්කාරය මෙතන නැති වෙලා තියෙනවා. මේම ගියොත් එහෙම ලොකු පරිප්පක් කණ්ඩ වෙයි. ඒ නිසා අපි ඉදිරියේදී ජනතාව පාරට බයින බැලලා පාරට බයින ජනතාව මේ ඇරස් කරන එක නෙමෙයි වැඩේ. මේ මිනිස්සුගේ ප්‍රශ්න මොකද කියලා අදාළ නිලධාරීලා අදාළ ආයතනවල ලෑමතිවරු මේ සම්බන්ධව කටයුතු කරන්න. එහෙම නැතුව මේ මිනිස්සු ඇරස් කරන එක නෙමෙයි වැඩේ. මේ ලීසින් සමාගම් වලට විශේෂයෙන්
minusunta beri metan itu mah etan dikie. Muka deh cijer tis deka cleansing orang ayakar latino. Deng dana me adu kar latino. Ini daya na cijer tis deka dana me karan doni. Ayo kadu koran deh beri. Ini ensa ayo kadu koran doni kene ka api bom ita one ka me illa si jenwa. Emen etta me prasna okom. Obat malah mata kedi agan deh. Jati antara gila tino, jati antara usahabi tino, Geneva gila kat tino. Api Geneva itu kiri bom sambandha paksa. Api deh mereka jati antara deh kenyala. Mereka dua ratus kata itu karena, malah Lanka abe hari ini niti kreatif makarai netta, abis itu genian itu naik kemudian netta, dan api keluarga itu netta nih, nanu ani, jatuh antara itu, prosesnya jenima api itu berdua mana ini kam, tawa mewah kebera karena kota, minusun tera, orang ratu pas prosesnya, kekak prosesnya apa ni, oke mana ini kam ulang ani, tawa sih dan, Ranjit Melkam itu mah, kak genian apa, Muslim naik kek, kak genian apa, Dravida naik kek, kak genian apa, tawa dan singgal jangan tawa itu prosesnya genian apa, tawa ikut itu nama mewah. Itu yang Lanka udah beren dam benne, hari deh itu naik orang tuh beren dam benne, ini sahabat bom awangga ingkino, karena kalau me prasna wal ta prasnya katihu nama ekat a beradi tien tu gan netu a me prasna wisudan ta katihu karnya kini ketama arnal janata abramini me awastha aja prakasa karnya kami.